මරිකාවේ නිවියෝක් නොර පැති දේශයක් අතරතුර සුප්‍රකට ලේකෙකු වන සල්මන් රෝෂ්ඩි මෙම ප්‍රහාරයට ලක්වති වුණා. දේශනය පත්වමින් සිින අරතුර වේදකාව වෙත හදිසි පැමිණ පුද්ගලෙකුත් විසින් රෂ්ඩිට පහි ප්‍රහර කේපයක් එල්ලක ඇති බවයි සහන් වන්නේ තු ලබපු රෝෂ්ණි රෝහල්තෙරුණේ හෙලිොප්ටරයකින්. මෙම පිහි ප්‍රහාරේ හේතුයෙන් රෘෂ් ිගේේ එක් ඇසක පෙනනීම අහිමිවීමේ අවධනමක් පවතින බවයි, රෝහල් අරංචමාර්ග වාර්තා පවසන්නේ. දේශනයට සහභාගෝ පිරිස විසින් අදාලසකරුවා එරට ආක්ෂකංශවිත හරදීමට ද කටයුතු කරතිබුණ රෝෂ්ණිකේ සිද්ධිය සබන්ධව අත්තඩංගුවට ගත් හඩ්ම ටර්නම්පුදගලයා, ඉරාණයේ අන්තවාදී සංවිධානයකට සම්පන්ධ බවට මෙම නිට හෙළිතරව්වී තිබෙනතර ඔහු විසි හතර හැවරිදි අයික්. ආන්දෝනනාත්මක ග්‍රම්ත රැසක් පලකර ඇති සල්මන් රෝෂ්ි ඉරාණ අධ්‍යාත්මක නායක අයිදුල්ලල්කොමෙනි විසින් මරණ දන්ඩනයට නියමර ඇති අආෙක් වනාතර හු දුටු තැන ර දමන ඕනෑමයකුට විශාල මුදල්තයාගයක් ලබාතින බවටද පවසාල්තිබුණා රෝෂ්ඩිට එෙහිව ඉරණ අධ්‍යාත්මික නායකයා විසින් මෙම මරණ දඩනය පනවා ඇත්තේ මීට වසර තිස් තුනකට පෙර එ හස් නවසය අසු අට පසරේදී රෝෂ්ඩී විසින් ලියා පල කළ ද සැටනික් වසස් නම් කෘතිය තුලින් ස්ලාමීය දහම අපහසේයටලක් කරන බව පවසමින් කෙසේ වෙතත් රෝෂ්ඩිට පිහිප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයා ඉපදිී ඇත්තේ රෝෂ්ඩි මෙම ග්‍රන්ථය රචනාකොට වසර නවේකට පසුවීමත් ශෙෂත්වයක්. එම කෘතිය අලිියයට ාති වූ වවෙෙනදිසැල් ගිතබීමට ස්ලාමිය භක්තිකයන් පියවරගත් අතර සැටනික් වර්සස් ග්‍රන්ථය ලෝ පුරා ප්‍රකට වූයේ ඒ සමගින්. එම කෘතිය ජපන් බසිට පරිවර්තනය කළ හිතෝෂී ඉගරශීවද නැත්තෙකු පිහි අනුමකට ලක්කර මරහද මාතිමෙනවා. මෙවැනි ජීවිත තර්ජන හේතුවෙන් රෝෂ්ඩ බ්‍රරිතාන්නේ ොසප ඇන්න් යන අන්වර්තනාමෙන් පෙනී සිටීමට කටයුතු කරති බුණා. මෙතර ඉරාන්නේයේ ඇතැම් මාධ්‍ය සල්මන් රෝෂ්ඩී හට පිහි ප්‍රහාර එල්ල කළ පුදගලයා පිළිඳව සතුට පලක ඇති බවද වාර්තාවනවා. මෙතර දෙහස් ොලහ වසරේදී ඉරන්් ස්ලාමිය පිරිස් විසින් සල්මන් රෝෂ්ඩිගේ හිස සහහා ගවෙන බව පවසාති වූ ඩොලමිලියන දෙකයි දශම අටකමුදල ඩොල මිලියන තුයි දශම තුනක් දක්වා ඉහ ැගවීමටත් ටයුතු ක. එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනිියෝ ගුටස් මෙම සිදුවීම තරේ හෙලා දෙක ඇති අතර ඔහු ප්‍රකාශ්ර ඇතේ පුදගලයකු ලිකිිතව හෝ වාචිකව, තම අදහස් ප්‍රකාශ කිරීමේදී එයට එහිව ප්‍රචන්්ඩත්වෙන් ප්‍රතිචාර දැක්වීම නුසු දුසු බවයි.